අනුසම්පවත් ලදසෙන් ගෙනෙන අපගේ YouTube channel ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්නද ලැබුණු තවත් අනුසම්පවතක්. පසුගිය වසරේ මේ 9 වෙනිදා 10 වෙනිදා කොළඹ නවම් මාවතේ PT බේරේවිව ආශ්‍රිත ප්‍රදේශවල සිදු පාරදීම් පුද්ගලයන් හා වාහන බේරේවිවට ඇද තිබීම මෙන්ම රතුපුර සිදු නිවාස හා දේපළ ගිනි තිබීම තුළු ප්‍රචණ්ඩ ක්‍රියා මැඩ පැවැත්වීමට අවශ්‍ය පියවර නොගැනීම මගින් නැවකට වැඩබලන ත්‍රිවිධ හමුදා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියා ලෙස හා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ඉතා බරපතල ලෙස ඔහු වෙත පැවරී තිබූ රාජකාරී වගකීම් පැහැරහැර ඇතැයි හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත කරන්නාගුණ මහතාගේ සභාපතිත්වයෙන්ුත් ත්‍රිපුද්ගල කමිටුව නිකුත් කළ නිර්දේශ වාර්තාවමකින් පෙන්වා දී තිබෙයි. පොලිස් විශේෂ කාර්ය බලකාය ත්‍රිවිධ හමුදා විශේෂ බලකා සමාජිකයන්ගෙන් සමන්විත හදිසි අවස්ථාවකදී කැඳවිය හැකි කැරළි මර්ධන බලකායන් ජංගම ආරක්ෂක රථ සහිතව කඳවුරු තුළ රඳවා තිබියදීත් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ක්ෂණික රිජිනියෝග වගකිවේතු නිලධාරීන්ට ලබ නොදීම එවැනි විනාශකාරී ප්‍රචණ්ඩ ක්‍රියා මැඩ පැවැත්වීමට බාධාවක් විය ඇතැයිද එම කමිටුව නිකුත් කළ නිර්දේශ වාර්තාවකින් පෙන්වා දී තිබෙයි. රටතුළ කිසිදු ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු නොවීමට වගබලා ගන්නා ලෙසට ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්රයා විසින් ලබා දී තිබූ නියෝග වගකිවේතු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට නිසියාකාරව ලබා දීමක් සිදු කර නොමැති බව තම කමිටුව පැවැත්වූ විමර්ශනවලදී අනාවරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ශවෙන්ද්‍ර සිල්වා මහතා එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් සිදු කළ යුතු බවටද එම කමිටුව නිර්දේශ කර තිබෙයි. මෙවැනි උණුසුම් පුවත් ලද සිරින් දැන ගැනීමට ඔබගේ YouTube channel subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.